බෞද්දසනක් අද්‍යන හොදදු සා ික පත්‍ර සස් පන විභාගගේ සඳහා, පෙනී සිටින දොළලපුතාලගේ දැනුම වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන තක්ෂිලා වැඩසටහන් මාලාවේ තවත්තෙක් වැඩ සටහනක් සමඟයි ඔබම එක්ව සිටින්නේ. සුපරදු පරිදි මේ සඳ සම්පදදා කත්ව ශ්‍ර ී ංකා මහා බැංක සි සිදු කරන අතර එහිම බැංකු විදදුපිය ස මගින් මෙහි සම්බන්ධී කරන කටයුතු සිදු කරනු ලබවා. අද දින අපගේ මාතෘකාව වනුයේ ್්‍රී ංකා, ඒ මූල්ලේ පද්ධතිය සහ එහි මෑත කාලීන ප්‍රවණතාවය පිළිබඳවයි. අද දින අපට සම්පදදායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා මහා බැංක්කුවයේ ශර්භ විචක්ෂණතා අද්‍යෙන දෙපර්තමේන්තුවේ ජයුද් ධන්තනාරයන මහතා. අප ඒම මහතාව ඉතාම ගෞරවෙන් මේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. අයි බෝන් ජයෝද් අයි බෝන් ඉදිරි අපිදන්න ඕනම රටක ආර්ථිකක යාන්ත්‍රණය තමයි එහි මුූල්ලේ පදධතිය නිසාම මාත්‍ර කවු් ප්‍රවිශ්යක් විදිහට ජාය ඔබට පුළුවන්ද අපට මූල්ල්‍ය පදධතිය යනු කුමක්ත සහ හි සංර්රච්චක පිළිබඳව හැඳින්වීමක් කරන්න. ඔ ඉදිවරි මූලි පදධතිය ප්‍රධහන සංරජචක තුනකින් සමන්විත වෙනවා. මුලින් අපි සඳහන් කෑනනේ මූලි යතන ූලිය අන් කල පහස්කම් සහ මූලිය වෙන්ද පොල. සංරජ තුනගින් තමම මුල්ලද පදති සමන්විත වෙන්න. ඇතැම් නිර්වාචන වල සංරචක හතරක් සඳහන් වෙනවා මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හතරන සංරච් කලෙේ මෝල්ලෙ උපරන. අපි මූල්ලි ආයතන දෙස පොඩ්ඩක් බලමු ූල්ලි යතනක කියන්නේ මුලි පද්ධතියේ, මූල්ල්‍ය සේවා සබියීම සඳහ සංවිධානය වෙච්ච ආයතන. අපි උදදාහන දක්වන්න පුුවන් ශ්‍රී ලාංකා මහ බැංකුව බලපතතුලාබී මාාජ බැංකු බලපත්ලාබී විශේෂිත බැංකු ලපතුලාබී මුදල් සමාගම් රක්ෂණආයතන වගේ ආයතන. දෙවනව විමසහ බලමු මූල ඇර්තල පාසකම් දෙස මෝලි ඇර්තල පාසුකොම් අපි මෙහි කොටස් තුනකට බෙදා දක්වනවා ගෙවිීම් පියවීම් සහ නිෂ්කාශන පද්තින් වෙනත් උපකාරක සේවා සහ නෛතික හා නි්‍යයාමන රාමෝ වශයෙන්. අපි ගෙවිම් පවවිම් සහ නි්කාශන පදති දෙෙ බලමු ශ්‍රී ලංකාවේ ගවම් පීවීම් සහ නි්කාශන පද්තිය උපදධතින් රාශයකින් සමන්විත වෙනවා. චෙක්පත් නිෂ්කාශන කිරමීම පද්තිය ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීමම් පද්දතිය තත්කාලින දළ ගෙවිම් පැවීමම් පද්ති අපි RTGS වශයෙන් සඳධහන්රන මිට අමත්‍ර නිර්ලේකන සුරකුපත් පෙවීම පද්තිය නිර්ලේකන සුරකුම්පත් තැපතු ක්‍රමේ ස්වයංක්‍රිය ටෙලයන්්‍ර ආ ව සේවා සඳහා පොදු යාන්ත්‍රණය ගෙවිම් කාඩ් පත් හා ජංගම දුරකතන ආස්සුත ගවවිම් පදධතිය විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා උපොදු යාාත්‍රණය වයන්ක්‍රිය දෙල යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය ලංකාපය මංගත ගෙවීම් බේධකාම ආදී වශයෙන් පද්ධති සමූහයකින් තමයි ශ්‍රී ලංකාවේ ගෙවිම් පිවිීම් සහ නිශ්කාශන පදධතිය සමන්මිත වෙන්නේ අපි දෙවන බලමු නෛතික හා න්‍යාමණ රාම දෙස නෛතිකසා නි්‍යාමන රාමුවකින් සිද්ධ වෙන වෙඩපලේ කාර්යක්ක්්‍රමතාවය සහ විශ්වාසනයත්තය වැරදිනු කිරීමට කයුතු කිරීම ඉති රෝධි සහ සදාචාය විරෝධී කටිතුළ නිර්ථවන මූලි සමක්ගම් ඉන් වැළැක්වීමත් ඒවාගේම ආයෝජකින් සහ පරිභෝගිකින් ආරක්ෂා කිරීමත් මේක පරමාර්ථ වෙනවා. සමස්යක් විදර ගත්තාම මූල්්‍ය ස්ථායිතාව පවත්තා ගැනීම සඳහා නයිතික හා න්‍යාමණ රාමින් මහු සේවාවක් සපයනවා. ඒවගේ ශ්‍රී ලංකායි මූල්්‍ය පදිත ගත්තාම ප්‍රධාන න්‍යාමණ ආයතන තුනකින් සමන්මිත වෙනවා ඒ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ri කා රක්ෂණ ්‍යාමන කොම සබහ ශ්‍රී ලංකා නිම හා සුරකුම්පත් කමස සභහ වශයෙන් ශ්‍රී lanංකා මහ बැක ත්තම ්‍රී lanකා හැ න්‍යාමන පර්トමන්තු රशයකින් සමාන්වි ව සංවිධානයක් අප උදාන දෙන්න පුළුවන් ංු ධක්ෂ පර්මේන්තුව बබැංක ොන ලයාන ධක්ෂ පර්ේව ගේෙව ප සඳහා ව පර්ේන්තුව මල්‍යය බුද්ධ ඒගේ විදේශ නිම වැනි න්‍යාමනපාර්මේන්තු राஷයකින් තයි ශ්‍රී ලංකා මහාබංකුව සමවිිත වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ විනිමේ කොමිසන් සබහ විසින් සමස්ත රක්ෂණ අංශයම සහ රක්ෂණ ආයතන නි්‍යාමණයකට ලක් කරනවා ශ්‍රී ලංකා සුරුකුම පත්හා වනිීමේ කොමිසන් සහාව මුූල්ේ වෙදපලේ ප්‍රක්්ධන වද පොල අධීක්ෂණයට ලක් කරනවා ඒවගේම අපට සමූපාකා සංවර්ධන දෙපාර්තමේන්තුව නයාමන යතනක ලෙස සලකන්න පුළුවන් මොකද ඔවුන් සමූපාකාර ග්‍රාමියය බැංකු සහ සනස බැංකු ්‍යයාමණයකට ලක්කරන නිසා අපි ඊළඟට හැරමු මුල්ලේ යටතල පහසුකම්ම වල දෙවන උපකොටස වෙනත් උපකාරග සේවා. මෙහි වෙනත් උපකාරග සේවා රාශියක් තිබුණොත් අපි සඳහන් කරන්නේ උපකාරග සේවා තුනක් පමණයි දේපල හා ඉඩම් ලේඛන ගත කරණය නයි තොළතුරු හා දත ලබාදීම තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීිල්ත ආධාරක ක්‍රමය. දේපළහා ඉඩම් ලේඛන ගත කරනේදි සිද්ධ වෙන්නේ නිශ්චල චංචල දපලට වලට අදාළ ගණ දෙනු ලියාපදිංචි කිරීමක්. මෙහිදී ඉදඩම් ලියාපංචි කිරීම පණත සහ නොතාරිස්. අා පත්වලට විදිනාාව වට අනුකූලව ඉඩම් ලියා පංච කිරීමේ කාර්යාල හරහා තමයි මෙම ලියා පංච කිරීම ද වෙන්නේ. අපි පොඩ්ඩක් විමසා බැලුව දේපළහ ඉඩම් ලේඛන ගත කිරීම අවස්ථාව පිළිබඳව. අපි ගමු යම් පුද්ගලකට ණයක් ගැනීමට අශවෙනවා ඔහු ඒ සඳහ වාාජ බැංකුවක් ට පියය නගනවා වාාන්ජ බැංකොක් නෑ ලබාදන්න කලින්ඒ නාෑගැතයාගෙන් විමසා සිටනවා ඇප කරයා. ෙලාට ශ්‍ර ලාංකිකින් විදිට අපි අපැයක් විදිර ඉදිරිපත් කරන්නෙ එකක් ඉඩමක් දේපලා. මෙම අපපයක් විර ඉඩමක් හෝ දේපලක් ලැබනාම ඒ ඒ ආකාරම භාගන වාාජ බංකොක් ස දදාාබේනෙ වුන් පිඳ පස විපරීමක් කරනවා. යම් හේකින් ඔවුන්ට දැළඟන්ට ලැබුනොත් මෙම ඇපකරේ නිවැරදි සහ පැහැදි හිමිකමක් රහිත අපපකරයා බවට ඔවුන් එම ඇපකරේ ප්‍රතික්ෂේප කරනවා ඒගේම නෑමුදල් ලබාදීමත් ප්‍රතික්ෂේප කරන පුුවන් මේ අනුව සලකා බන්න කොට දම් හා ේඛන ගත කරනය මූල්ලේ ආයතනවට නය ලබාදීම ක්‍රියාවලේ වේගවත් කිීම සහ කාරක්ෂ කිරීමට මහඟු සේවාවක් සපයා දෙනවා අපි දෙවනව බලමු නෑ තොරතුරු හා දත ලබා දීම පිළිබඳව අපි දන්නවා එක්දාස්තමස අනුවේ අංක දහට දරන පානත යට නය තොරතුරු කාර්යාංශය පිහිටව තිබෙනවා මේ සිද්ධ වෙන නා අය ගැතයන්ගේ නයි ඉතිහාසේ පිළිබඳ තොරතුරු මූල්්‍ය ආයතනවට ලබාදීම ූලයා අතර නාය ගැයන්ගේ නයි ඉතිහාස පිළිබඳ තයතුර දැනැගැීම නිසා ඔවුන්ට නාය ගැතෙන් පිළිබඳ නිවැරදි ඇස්ටමේන්තුවක් තක්සසිරුවක් කන පුළුවකම ලැබෙනවා ඔවුන්ට නයගන්ගේ නය ගැතියන්ගේ නය ගෙවීමේ ඇති වමනාව උන්දු ගැන දැනගන්නවාගේ නය පැ හැරිමේ සම්භාවිතා පිළිබඳත් යම් පුරෝගතනයක් ඔවුන්ට කරන්න පුළුවන් වෙනවා මේ අනුව මූලය අතනට තමන්ගේ නය අවධනම අඩු කරලා කාරයක්ෂිමව නයක්‍රියාවලිය යෙදෙන පුළුවන් ඒගේ මෙම නයතවතුරු කාර්යාංශය නිසා නයගැතයන්තුළ යහපත් ආචාර්ධර්මයක් ගොඩ නැගෙනවා ඔවුන් නයක් මුදල පැහර හරිනවනම් ඒ පිනමද දෙපාරක් සිතන්න බලන්න මකද තමන් පැරහන් නයිමුදල් පිළිබඳ සියලූම විස්තර නයතවතුරු කාර්යාංශය සටහන් වෙන නිම් තුන් එෙනව සඳහන්කන් කැපති තැපතු රක්ෂණහ ද්‍රශීල්ත ආධරක යජන ක්‍රමය ේදී සිද්ධ වෙන්නේ සාමාජික ලි ආතනයක් යම් අරුදු දෙක ලක්ුණාම එහි මුදල් තැන්පත් කරපු තැන්පත් කරුවන්ට යම් රක්ෂණයක් ලබා දීම ඔවුවු ආරක්ෂා කිරීම වර්මානය සාමාජික මූල්‍ය ආයදන හැතතුනක් පතිනම ඒවාගේම තැන්පදු රක්ෂණ ක්‍රේ දෙදහස් දානම දෙසැම්බර් තිස්සක වෙන විට වටිනාකම රුපියල් බිලියන හැට දෙකක් වෙනවා. සාමාජික මූලි ආයදනක එක් තැන්පත් කරුවෙකුට රුපියල් ලක්ෂයක පරිිම තැන්පතු රක්ෂණාවරණයක් මෙ තැපතු රක්ෂණ කමින් සල්සා දෙනවා එගේ මෙම තැන්පතු රක්ෂණ කම අරමුණ වන්නේ මූලය පදධතය කෙරෙහි ජන්තාවගේ විශ්වාසය ඇතිකිරීමත් පවතින නීතිමේ රාමෝ ශක්තිමත් කිරීමත් යම් මූල අතින කඩාාවරනොත් අරුබු දෙක ලකුණොත් කරනමින් නිරාකරණය කරලා බලගැන්වීමත්. එවැනි අරුබු දැති මූල යාත නිසා සමස්ථ මූල පද්ධතයට යම් පිරිවයක්ක් දැරීම සිදුවෙන නම් එසේ දැරීමට වෙන පිරිවේ අවම කිරීමත් ඔ ඔබ මූලි පද්ධතයේ මූලි සංරචකයක් වන මූලය අටිතාල පහස කොපිට බඳව අපිට සසාවිස්තරාමකෝ පහැදිි කර. ඔබට පොළොන් ල්ල ද තවත් සංරජකයක් වන්න මුූල වද පොල පිරිව අව දවත් කරන්න. ඔහ මූලය වෙද පොල කෙටි කාලිනහා දිගකාලන මූලය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූල්ල උපකරන්න මිල්ද ගනීම සහ වික්කනීම සිදුවන ස්ථානතමයි මූලය වෙද පොලකින් හඳු වන්නේ. මෙහිදී අරමුදල් අතරෙක්යක් ඇ ඇවලුන් සහ හි යක් ඇ ඇලන් සම්ද කකිීමක් සිද් වව. එයනුව අරමුල් සැිුම් කරවන්සහරමල ල්ලම් රුවන් සම්බන්ධ කරන සංවිධ කමයක් විදරම මෝල්ල වවෙදපුල පහඳවා වදන්න පුලුව මෙම මුල්ල වදපුොල යම් කිස නිිෂ ස්ථානක ඇති වෙන පුුව එහෙමත් නැත්නම් විද මාද සිදව පුළවා ිශි ස්ථානක ඇයන ූල වදපොලටි දාහන ැදන්න පුල කොටත් වදල විදදු මාධය සිදුවන දකට අප උදදාහන දෙෙන පුළුව අත්‍ර ාලයඔය සිදුවන මොල්ල කටයතු. මල්ලේ වදපුල අනිකුත් වද පවලල් වගේ. ලම් ැපම් ාය ධර්මයයට යටඇත්ව තම මි තිරය යි මෙහි ීර වෙන මිල අපි පොදුවේ පොලි අනුපාතික කියලා හඳුවා දෙනවා. හොඳයි. ඔබ පැවසූ කරදි මුල්ල්‍ය වෙනද පොල මලි උපකරන භාවිතාවවා. ශ්‍රීඩංකාව මල්ල්‍ය වෙනද පොලේ භාවිතාව මූල්ි උපකරන ොනවාද. ඔ මූල්ලි උපකරන ඒවයි කල්පිරීමේ කාලය අනුව ප්‍රදහන වශයෙන්ට පොටස් දෙකට බෙදා දක්පන පුළුවන්. කෙටි කාලන්න මූල්ි උපකරනහ දිග කාල මූල් පකරන වශයෙන් කටිකාලන්න මූලි උපරන. කියන්නේ දින තුන්සිේ හැහතරක් හෝ ඊට අඩු කාල සීමාව පරණත කාශීමමාවක් පවතින මුොල්ි උපරන දිග කාලීද ූල්ල පකරන කියන්නේ දින තුන්සේ හැටහතරක් හෝ ඊට වැඩි කලි කාලක් සෑ මුල් වෙප කරන්න කෙි කාලෙ මුල් උප කරනට උදහන තමයි බාන්ඩා ගරය බල් පත් බාන්ච පත්‍ර තැම්පතු සහත්තික ඒවගේ දදිග කාල මුල් පරනවොල උදහන තමයි බැඳුම් කර නය කර සහ කොට සහතික පත්‍ර. ඔ දැන් පුලන්දට මුල්ල වෙනඳද පොලක ප්‍රධාන කාර්යභාරයන් කුමක්ද කියලා පැදිලි කිරීමක් කරන්න. ඕ ඉදිවරි මූලේ වෙද පොලේ ප්‍රධානම කාරපාය තමයි ව්‍යපාරවට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාධන කිරීම. අපි දන්නවා ආර්ථික ව්‍යාර කටිතුළ නිර්ත වෙන වවසසායකිෙන් නැත නි්ාදකින්. ඔවුන් තන්ගේතිබ ව්‍යාපාර සංවර්ධන කරන්න නව්‍යාපර පටගන්න ඔුන්ට ප්‍රාධනය අශවයවා. ඉතින් මේ අවශ්‍ය ප්‍රා්ධනය සම්පාධනය කරන්න මුූල්ලෙ වෙඳ පොල හරහා. මේ නිසා දින් ප්‍රාධන ලබ නි රටක ව්‍යවසායකත්ත දිරිගැවීමක් සහංවර්ධන වීමක් සිද්ධ වෙනවා. මෙස සංවර්ධන වීම වැඩ බාණ් හසේවා ප්‍රමාණක් රට තුළ නිෂ්ාන කරනවා ඒ අනුව අපි ගත්තම ඒ රටේ ආර්තිික වුරද්දයට රජුවම මූල වෙදපොල දායකත්වයක් දක්කනවා. මීත අමතරව අප සඳහන් කරන පුළුවන් ආර්ථිකය ව්‍යපාර සහ පුද්ගලින් ඒවාගේ මෝල ආයතනවලට අවශ්‍ය ද්‍රවශිල්තාව සැපීමට සපෑයගැනීමට මෝල වෙද පල ක්‍රියා කරන මලෙ වෙද පලඔස්ේ ද්‍රවශේල්තාව සපුරාගනීමට හැකියාවෝ ලැබෙනවා. ඒවගේම ව්‍යාපාර ආයතන තමන්ගේ ව්‍යාපාරකිරීමද විවිධ අවධාන වට බොහුණ දෙනවා. මෙම මෝහෝදින අවදානම් අඩු කරන්න මූලෙ වදපලීම පතින ියුත් පන්න උපකරණ භාවිතා කරන පුළුවන්. තවත් මුල්ලෙ වදපලේ ප්‍රධාන කාර ාරයක්තමයි මි තිරණනවීම. මිතාමතරව ජ්‍යාත්‍යන්තර වදාමට සහයවීම මූල්ෙ වෙදපලවල් ඒකාබදවීමට ගෝලය ගන්ඳනු සිදුකිරීම ආද කටුතු මුල්ල වෙද පොලක් කරහ සිද් වෙනවා. ඒගේ අපිට දැන් ප්‍රශ්ටයක් කැන්න පුළුවන් මේ ඔබ පැදිි කරන්න මූල්ල වෙනද පොල එක්වෙෙනද පොළක්ද මේහමත්නත්න උපවෙනද පොළො රාශයකින් සමන්විත එකක්ද කියලා. එනිසාපිට මේ පි බඳව පැදිිකිරීමක් කරන්න පුළුවන්ද ඔවු මූලේ වෙදපොල කධාන වශයෙන් අපට කොටස් දෙකට වෙදා දක්වන පුළුවන් මුදල් වෙද පොල සහ ප්‍රාග්ධන වදපල වශයෙන්. මුදල් වද පොල කියන්නේ කෙටි කාලන්න මූල අවස්ථා පපුරා ගැනිම සඳහ මුල ඔප කරන ිල්ට ගැීම ස කිීම සිදුවන වවෙද පොලා. ගධන වෙදපළ කියන්නේ දිග කාලන මුල්ල අව්‍යත අපරාගණීම සඳහ මූල් උපන්න දගනි සහ විකකිරම සිදුවන වෙදපොල. මුදල් වෙ ල අප තවත් උපොටස් වට ෙදා දක්න්න පුුව.න්තර් ැංකු ක්ෂණ වෙදොල, බා්ඩාග ල් පත් වෙන්නදොල විදේශ විනිීමේ වෙදොල සහ අෙකුත් කැටි කාලන්න උපකන්න වෙද පල වශෙන්. ්‍රාග්ධන වදපොල අපට තවත් කොටස්තුනකට බෙදා දක්වන්න පුළුවන්. කොටස් වෙන්නපොල ්‍රාජ බැඳුම් කර වවෙදොල සහ සංගමක බැඳම් කර වෙද ල වශ. ඔදැන් ඔට ලොන්දපට මේ මුදල් වෙෙනඳ පොේ තියෙනවා එක් එක් උපකොටස් පිළිබඳවත් පහැදිි කිරීමක් සිද්ධ කරන්න. ඔව අපි මුොලිම බලමු මුදල් වදපොලේ අන්තර් බැංකු ඒක්ෂණ වෙන්ද පල පිළිබඳ. අන්තර් බැංකු ඒක්ෂණ වදපලේ නිරත වෙන්න වාජ ැු බලපත්ලාබී වාාජ බැංකු. අපිදන්නවා බලපතිලාබී වාජ ැකුවක් ව්‍යවස්ාප ස ා පතතික ්‍ර ලාකකා ැකතුර පවත්වාග අයුතු. යම් හයකින් පවත්වාගෙන යායුතු සංජිත අනුපාතිය අශ්‍ය ප්‍රමාට වඩ අඩුමට්ටක මැවැතිතුනව ඔුන්ට එය පූර්ණ රීම කරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී වාන්ජ බැංකු අන්තර බැංක ේක්ෂණ වදඳපොලි නෑමුදල් ලබාගෙන එම අවශ්‍යතාව සපුරා ගන්නවා. ප්‍රධාන් ලක්ෂෙන් තුනා කපට මෙම ඇන්තර බැංකු ක්ෂණ වඳපල සහන් කරන පුළුවන් ඉතාමත් ඉක්මනින් අරමුදල් සම්පාධන කිරීම ඉතා කෙටිකාලන ගණධන සිදුවීම සහසරකම් රහිද ණයක්ලෙ මෙමගඳදින සිද්දවීම. ැංක ක්ෂ වද පලො පොලි අනපාතිකය මුූලේ වද පල පොලි අනපාතික සමග සමීම සම්බන්ධතාවයක් පවත්වීම ශ්‍ර ලාංකා මහහාබැංකු අපේක්ෂා කරනවා. ඒවාගේ මුදල් වෙදපොල ද්‍රවශිල්තාව සහ පොලි අනුපාතිකය අතර රජ සම්තාව පති මුදල් වෙන්ද පල ද්‍රවශීතාව එහ මටමක පවතින විත අන්ර් බැංකු ේක්ෂණ වද පොල පොලි අුපතිකය පහල යාම සම්භාවිතයක් කබ දකින. ඒවගේම ද්‍රවශීල්තාව ඉහ පහ මට්ටමක පබවතිනකොට. න්තර න්තර් බංකු ක්ෂණන වද පලි පොලි නිපාතික ඉහළයාමේ සම්භාවිතාව අපි නිරීක්‍ෂණය කරවා. මීට අමතරව මහ බැංු මහ ැක් මහැකු පතිපති පොලි නුපාතික මින්න්තර් බැංකු ඒක්ෂණ වදපලි පොලි අනිපාතිකයන්ගේ අධික උච්චාවචන වැැක්ීමට කටතු කරනවා. දෙ දහස් දහනමය වර්ශය රුපයල් බිලියන් හර්දස් හත්සිය හැතයි පහක ක්ෂණ වදපල ගන්දිරු සමන්මිත වඋනාා. බර්තබපු සාමාන්‍ය පොලි අනුපාතිකය සිට හත දශුම දෙකයි අට සිට නමදක්වා ප්‍රමාණයක පරාසයක විදිරී විහිදී පැවතුනාම්. අප බලමු දෙවනි මුදල්වෙද පොල දෙවැනි උපවෙද පොල ාණ්ඩාගර බල්පත්වෙදොළ. රජයට අවශ්‍ය කෙටිකාලින්න මුල්ල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපිදන්න බා්ඩාර බිල්පත් නිකුත් කරන මෙම බාන්ඩාගර බිල්පත් මෙිට ගැනීම සහහිකින සිදුවෙන වෙද පොළතමයි බණඩාගර ිල්පත් වවෙදො අනුවක් එක සසුද දෙක් තුන්ේ හටහතරක් වශයෙන් කල්පිරීමම් සහිතව මෙම බාන්ඩාගර බල්පත් නිකුත් කරනවා රජයමක නිකුත් කර නිසා නය අවදානම ඉතා අුමටක පවතනවා ඒක හින්ද අප රිස් ්‍රී ඉන්ස්ටම එම අවදාධන් ්‍රහිත පකාරණ විදිරම මෙම සලකනවා. තරය මත දැක්වන්නේ දෙදස් දහනම වර්ෂය බාන්්ඩාගර බිල්පත්වලට අදාල පල්දායි පොලි අනුපාතික මෙහිදී පාථමික වඳ පල වගේම දදික වඳ පල පොලි අනුපාතිකයන් දක්වා තිබෙනවා. දල් වද පල තුන්වෙනි උපවද පල තමයි විදේශ විනිමේ වදපල. විදේශවනිේ හමාරුව වන වවෙද පොල විදේශවනේ වදොලගේ ල අපිහඳු වනවා මේ තර දෙකින් සත් ඇතුළත්වෙනවා සම්මන්විත වෙනවා සිල්ලර වදපොල සහන්තර් බැංකු වවෙද පල වශයෙන්. දේශය වදපොලේ විදේශ විනිමේ ගන්රු පරිමාව දෙදහස් දහනම වර්ශෂයේද ඇමරිකානු එක්සත් ජනපද ොල බිලියන දහනමෑ දශම හතරක් වෙලා තිබෙනවා. ඒවගේ අතර්බංකු විදේශවනිනේ වද පොලේ දෛනික සාමා්‍ය ගන්ධනු පරමාවදහස් දහනම වර්ශයේදී. न एकජනපත් ොළ ලෙන අසුවක් වෙනවා විදේශ විනි මේ වදපලේ ප්‍රධානකාරයෙන් දෙකක් තිබෙනවා පළම්වැන තමයි එරටක මුදල් ේකයක් තවත් ලටක මුදල් කක් සමඟ හුවමාර වීම දෙවැන තයි विවිධ උප යුත් පන්න උපකරන භාවිතයෙන් විදේශ විනිීම අනුපාතිකියන්ගේ සිදන වෙනස්කම් මගින් ඇතිවෙන් අවධානම් අවම කිරීම මේ සඳහා सॉ් ඒ මත්නත්තම් වෙදපල ඇති හුවමා ඒ වගේම विකල් ऑप्शන් සහ ඉදිරි ගිවිසුම් ෝ ඇග්‍රීමමස් යොදාගනු ලබනවා දෙදහස් දහන මේ වර්ෂයයේද ඉදිරි ගන්ධනු පරිමාාවම ඇමරිකානු එක්සත් ජනපත දොල බිලියන හතයි දශම හතක් වෙනවා. මුදල් වෙන්නපොලි ඒවගේ විදේශ විනිේ වදපොල මිල විනිමේ අනම්පාතික ලෙස අපි හඳු වනවා ඒ තියෙන වන්න වද පොල ඉල්ලුම් සැපියුම් බලවේග මත උදාහනයක් ගැත්තොත් ඇමරිකානු එක්සත් ජනපත ො ොරයක් බ සැප්තැම්බර් මස දහට වනි දින බටිනාකම රුපියල් එකසි අසු හතරය සත අනුහය විසක් බී තිබෙනවා ඒගේ මිරිකාන් ක්ෂත් ජනපත් දොලරයක ඉදිරි විනිම අනුපාතිකි එම දිනියටම මාස එකක කාසීමාවකදි රපලෙසි අසු හතරය සත අුහය විසි පහක්ද මාස තුනක කාල සීමාවකද රුප ලෙසි අසු පහයි සත් හතුනය බිඳුවඇටක්ද මාස හයකද රුපියල් එකසි අසු පහයි සත හ හත හැට හතක් වශයෙන් සඳහන් වෙනවා. ිනිමනුපාතිකගේ අධක උච්චාචනය විදේශවනේ වද පොලි ස්ථයිතාවයට හේතු වෙනවා. අපි දන්නව ව්‍යාපාරායතන ඒ වගේ මූල්‍ය ආතන විදේශ වත්කම්සාහ විදේ වගකම් ඔුන්ගේ ශේෂපතුල පවත් වගෙන යනවා. මෙම බිනිම අනුපාතිකන්ගේ අධික උචාවචනය නිසා මෙම විදේශ වත්කම්සා වගේකම් බල වට්නාකම් ශීග්‍රය වෙනස්වෙනවා මේ ව්‍යපාරායතනොට අහිත කර ලෙස තම බලපාන්නේ මෙ මේ නි ශ්‍රී ංකා මහා බැන්කෝ යම්යම අවස්ථාවල්දී මූල් විනිම වද පොලේ කටිතුවලට මැදිහත්වීමක් සිධ කරනවම්. උදහරන්නෑ ගත්තමම් දෙදහස් දහරමය වර්ෂයේ දී විදේශ විනිීමේ ශුද්ධ ැනම් ඇමරිකාන් වෙක්සැ ජනපත ොල මිියන තුන්සි අසුහතක් බී තිබෙනවා. සිවගනි උපවෙඳ පවිදි අපි සඳහන් කරන්නේ වානිජ පත්‍ර වාාංච පත්‍ර ගැන සුරකුමක් රහිතව කෙටිකාල නුරුමක් රහිත කෙටිකාල් නා අයඋපකරණයක් විශාල සමාගම් බැංකෝල සහ ඇතිව කාරග ප්‍රාග්ධන අවශ්‍යත සඳහා තමා මේකනිකුත් කරන්නේ දෙදහස් දහන මෙ වර්ෂේ ද රපල් ිලින් හතරයි දර්ශම දෙක වටනා කකම යුදත් නිකුතුන් සිදුකල් තිබෙන මේසිියල්ල මාසතුනකහ ඊට අඩුකල් පිළිීමක් හෝ මාස දොලහක කර පිළමක් සහිත මානජ පත තමයි නිකුත් කල්ති බෙන දෙදහස් දහන මේ පොලි අනුපාතිකය මාජ බැංකු බාන්ජ පත්‍රවල පොලි අනුපාති සිර දහතුන දස දශම දෙකයි පාක් අත්‍ර කා පරාසයක් තුළ දල් නවී ති බෙනවා ඉතා හොඳයිස්ශ්‍රණි ගත කිරීමක් පවතින ආයතන වලට ආකරශණය පොලි අනුපාතිකක් ලබාගන්න පුොළොම තිවෙනවාඒවගේම අපි සඳහන් කළයතු වාච පත්‍රහ සඳහා ඉතා ක්‍රාශීලී දවිතික වඳොලක් නොපවතින බව ඔබන් අපට මූල්්‍ය වෙනද පොලේ එක් වෙන උපවෙනද පොළක් වන මුදල් වෙනද පොල සහ එහි පවතින සටු උපවෙනද පොල් පිළිබඳව විස්තරයක් ලක් නැන් අපි අපේ අධානය ප්‍රග්ධන වෙන පොල වෙේ යොමුකරම. ාධන වද ොලේ තිබෙන උප වෙනද පොවල් මොනවාදගේ ලිට පැහැදිිරන්න ොළුවන්. ඔව ප්‍රාක්තින වන්න පොල ඇමන පල උපවෙද පලතමයි හොටස් වෙද පොල. යිස්තිගොතු සාමාගම් තමන්ගේ දි ල ො ද පල ාත් මක වද ප වශ ක් ද න්න. යිස්තුගත සමාගම වලට අවශ්‍ය ප්‍රාග්න රජුවම ලබා ගැනීම උදදාහනලක් විදර මූලික කටස් නිකතුවා එම දැත්තම් හිමික නිකතුුවක් අපට සඳහන් කරනපුළවා දවිීික වදොලේ සිද්ධ වෙන්නේ ප්‍රාමක වද පොලේ මිදිගත්තුවේ කොටස් තුන්වන පාර්ශයක් අතර හෝමාර වීම. මෙහිදී බලස්තුගත සමාගමට රජුව මුදල් ලැබනත් සක්ක්‍රියය විීවික වදඳ ල පැතිීම කොටස් වදඳ පොලට වගේ ප්‍රාත්මි වදලටත් තාහමත් හිතකර වෙනවා. ආයෝජකන්ට වෙද පල යෝජන කිරීම ලබ්න්නේ ලාබාශ සහ ප්‍රාගධන ලාබව සෙතම්බ මස හ වන විට කොලම කොටස් වදපල වදපල ප්‍රා්ධණනි කරන රුපැල් බිලියන දස් හරිස අසු හය දර්ශම තුනක් වෙනවා. අපිදහනම වශය දිහා බැලුවොත් කොළම කොටස්වෙදපලෙහි සමස්ත මල් දර්ශක සි එක දශම තුනක ප්‍රමාණයකින් ඉහල ගස් තිබෙනවා. නමුත් එස්න් ප ශ්‍රී ලංකා විස්ස දර්ශක සරහය දශම් තුනකින් පහත වැටි තිබෙනවා. දෙදස් විස අගස්තු මස්ස අසාන වෙන විට ලැස්තුකර සමාගම් දෙසී අසුහයක් පැවතිලා තිබෙනවා. දෙවැනි ප්‍රාග්න වවෙදොල අයට අපි සඳහන් කරන දෙවැනි උපවැඳ පොල තමයි රාජි බැඳුකර වඳ පොල අපි දන්නව රජයට අවශ්‍ය මැදිකාරීන හා දිකුකාලන්නනදිකුකාලන අරමුත සම්පාදන කිරීමට මේ රාජ බැඳු කර නිකුත් කරනවා මෙම රජ බැඳුරමිට ගැනීම සහ විකිීම සිදුවන වඳ පල තමයි රාජ්‍ය බැඳම් කර වද පොල වශයෙන් අප හඳුවාදෙන්න්නේ बनම් कर संඳ स्वायरतत्वप्या පवतिන නිසා අवधाනम अවම මට්टම का පවතිවා राज्य बැनुकर वार्ग හි प्या අපपड़ දක්वाना පුूළුවवा बांडागारे बनुම් कर श्්‍ර लांका सංवार् में नु कर हම श्री लांका िवलेप बॉन् स्वार बैनु कर सवरिंग बॉन्स श बांंडागा बनම්कर प्राथमिक වඳ पलेंडार बनु कर काल्पिरिम कार्य्या अऔ देखा तित प्रमाण का कල්पिरिम कार्या साहितई ंडा अगर बनुकर සඳ හම सक््रीय දතික වඳ පලක් පතිනවා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර අනිත් ඒවන් වෙනස් වෙන්නේ ශ්‍රී ලංකා සංවර්ධ බැඳම් කර නිකුත් කරන්නේ විදේශ විිනිමේ නාමනය කරලා ඒවයි කල්පිරිම් කායේ අවරුත් දෙකත් පහත් අතර පරාසයක් ගන්නවා සරිතතු බැඳුම් කර කිය ශ්‍ර ංකා රජත අවශ්‍ය අරමද ජාත්‍යන්ත්‍ර මුූලය වවෙඳ පොලින් බාගැනීම සඳහ නිකුත්ර ලබන නායුපකරණයක්. මේ කල්පිරිම් කාර දැන්ට අවුදු පහත් දහැත් අත්‍ර ප්‍රමාණයක් පවතිනවා ඒවට සවරරිින් පන්ස වල්ට එමතං ස්වාරිත බැඳු කර වලට ඇවිත්ික වඳ පලා පවතිනවා ස්ථාව පොලි අනුපාතියක් මාසහයකට වක් මෙම රජ බැඳු කොලට ප්‍රධානය කරනවා. තුන්ගෙන අපි සඳහන් කරන කැමති සංගමක බැඳම් කර බැඳ පල පිළිබඳවා. බැංකූ ඇතුරු විශාල සමාගම විසින් මධ්‍යකාලින් හා දිගුකාලින් අරමුද සම්පාදයයට සංගමික බැඳුම්ර නිකුත් කනවා. සුරුකමක් රහිතව නිකුත් කරන සංගමික බැඳම්ර යර වශනය අපි හඳුන් වනවා ර්ෂයදී සමාගම් පහළුවක් නාෑය කර නිකුතුන් තිහක් සිදුක තියෙනවා ඒතුළින් ඔවුන් රුපැල් බිලියන පණනහතදශ මනෙ එක අරමුද ප්‍රමාණයක් රැස්කරගෙන තිබෙනවා එම සමාගම් පහළුවෙන් සමාගම් දහයක්ම මෝල හා බැංකු ආයතන වෙනවා එම අයතන රපැ බිලින හ හදශම තුනක අරමු ප්‍රමාණයක් එම නිකුතුන් වලින් රැස්කරග තිබෙනවා ඒවගේමම වර්ෂයේදී පොලි අනපාත්තික සීර ොහ දශම තුක් සහ පාදශම පහක් අතර පරාසයක් තුර ති හොඳයි අපි වැඩසටන මුලදීම් ප්‍රකාශ කරා මූල්‍ය පද්ධතියේ ප්‍රධන සංරචක තුනක් තියෙනවා කියලා මුල්ල්‍ය වෙලඳ පොල මූල්‍ය ඇිතල පහසුකම් සහ මල්ල්‍ය යතන. මේවයින් අප දැ මූල්‍ය වෙනද පොලස මුූල ටිතල පහසුකම් පිළිබඳ පුළල් විවරණය කේදනා. දැන් අප අපේ අවධානය යොමු කරමු මූල්‍ය ආයතන සම්බන්ධව ඔව ඉදිවරි මූල්‍ය ආයතන ප්‍රධාන කකාණ්ඩ හතරකට අපට ගෙනහැර දක්වන්න පුළුවන් බැංකුආංශය ग ंपतु बार න්න अनेकु मलले आयथना अने कुछ विशेष्त मूलले आयतना सहा ्यस गते इत्र किरीීම में आयतना वाशन मैं बैंकु आंच तමයි मोलले पदतिर हत््य का दश में हायक बात् कम प्रमाणने कर मि कम कियानी बंकु वानशे श्री लांका महा बैंकुसाहा बला पत्र ब आज बंक को वि हकिन सहा ला पत्रला भी विशेष्ित बंक हाकन समान्य වෙනවා मीම त्र तැम्पत्ु बारगाना अनेक कुछ मोले आयतना सधानवा නම් ල पतला भी मुदल समागाम සමූපාකාර ගමිය බැංකු සහ සැකසිරුවම් න අදන සමිති වලින් එය සමන්විත වෙනවා. විශේෂිත මූල ආයතන අයටතේ විශේෂිත කල්බඳු මූල් කරන සමාගම් ප්‍රාථමි කල්විකරුවන් කොටස් තැරවකාර සමාගම් ඒක බාර සමාගම් බෙල්ඳපුළල අතරන මැද්‍යයන් අපට හඳුනුවා දෙන්න පුළුවන්. ගියවසුම් ගත ඉත්‍ර කිරීමේ ආයතන අයටතේ රක්ෂණ සමාගම්, සේවක අර්ථසාදක අර මුදල සේවා නියවෘත්තිකයන්ගේ බාරකාර අරමුදල අනුමත පෞද්දිලික අර්ථසාධක අරමුදල් සහ රාජ්‍ය අර්ථසාධක අරමුදලට හඳුවා දෙන්න පුළුවන්. හොඳයි අපට දැ ේනිසා පැහදිලි වුණා බලපත්‍රරාබී වානච බැංකු තමයි ූලි පද්තයේ වැදගත් කොටසක් වෙන්න. එනිස ඔබට පුළුවන්දට පැහදිිරන්න බලපත්‍රරාබී වානශෂ බැංකවක් කියයනූ කුමක්ද කියේ. ඔව් එක්දා සමසය අසු අටේ අං තිය දැන්න බැංකු පරත් ප්‍රකාරව ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපතරක් ලබගෙන මාාජ බැංකෝක්ලෙස ක්‍රියා කන්න. නැද මූලයාතය තම වමාජ බැංකුවක් කියල කියන්නේ. වාජ බැංකුව අනිත් බැංකොලින් වෙනස්වෙන්නේ එම වාජ බැක්කු ජංගම තැන්පතු එම එල්ුම් තැන්පතු මාජනතාවින් ලබාගන්න නිසා. ඉන්ට අමතරව විදේශවිනි මේ ගන්ධනුවලත් ඔවුන් නිරත වෙනවා. තිරේ ම අපි මේ දක්වා තිබෙනවා බලපතුලාබේ මාජ බැංකුක ආදර්ශ ශේෂ පත්‍රයයා. බංත පැත්තේ වගකීම් දැක්කෙන අතර දකුණට පැත්තේ වත්කම් දැක්වෙනවා. බගකීමේ පැත්තෙන් නිරූපණය කරන්නේ. ලපත්ලලාබ මාජ බැංකුවක් තමගේ අරමුද සම්පාදන කරගත්ත වූ ආකාරය. වත්කම් පැත්ත නිරූපණය කරන්න එසේ රැස්කරගත්ත වූත් සම්පත් යෙදවූ ආකාරය අපි වත් වගගේමම් දි ැලුවොත් අපි මුලිම පේනවා තැන්පතුලින් තම ප්‍රමුmukaවක් ලෙස ඔවුන් අරමුද සම්පාධන කර තිබෙන්නේ. තැන්ව නොන අස්වාවද ඕවු අයගැනම් සිදු කරනවා මෙම නායගැනීමම් දේශී වශසිං වෙන පුළුවන් විේශී වශසිී වෙන පුළුව අතර ප්‍රා්ධන් අරමුදල් වල නිරපණය කරන්නේ වංජ බැංකුවක කොටස් හිමියන්ගේ හිමිකම වත්කම දෙස අපි බැලුවත් අපි දන්නවා වංජ බැංකුවක ද්‍රවශීල්තාවය පවත්වා ගැනීම අනිවාර්ය බව ඒ නිසා ඔවුන් තමන්ගේ වත්කම්බලින් කොටසක් මුදල්සාහ ශේෂ වශෙන්මත් දවශීල්තාවෙන් ඉහආයෝජින වලට ඔවුන් ඒව යොදවනවා මීට අමතරව ප්‍රමු ක ලෙස ඔවුන් සිදු කරන්නේ නායහා අතිකාරබල යෙදවීම. ජ ැක් දීපව්‍යාත්ව මන්ගේ බැංගකඩටි සිදු කරන නිසා ඔවුන්ට ඒTMයමගේ ජාලාවක් ශාකා ජාලාාවක් පවත්වාවගෙන නවශ්‍යයනවා මේ නිසා ඔවුන් තමන්ගේ වත්කමන යම්කොර සක්ස්ථාවර වත්කමලත් ආයෝජනය කරනවා ද්‍රවශීල්තාව ප්‍රමාණත්යක පවත්වාගෙන යාම සහ ලාබාදාහිතේ ඉහළ නන්වා ගැනීම තමයි මාන්ජ බැංක මෝලික පරමාතය වෙන්නේ ඒ වගේ ඔබම පැහැදිලි කරපු බැංකුවව කාදර් ශේෂපත්‍රය ආශරයෙන් නොයිකු තවස්ථාවලද අපපසු උසස්පෙල ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න දක්නට ලැබි තිෙනවා. මේ පිළිබඳව අප සෙසු සසුවියන්ට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්න. ඔවු දෙදහස් දට ආර්ථික විද්‍යාව එකකොටසේ තිස්තුංගනි බහවන්න ප්‍රශ්ණය බාජ බැංකු ශේෂපත්‍රයක වගකීමක් මනවේ කවරක්ද යනින් අසා තිබෙනවා. र ඇला देखनिदर करवानගේ तැंपत तමයි पिल्තत्र वाන්නේ ඒ වගේ से උस पले दा दाහथ आर्थिक विद्याාව प्र්‍රශ්न पत्ररे जिस एकनी भहवन प्र්‍රश्්නය වෙන්නේ पहात සඳान वाखम අතුරින් बඩාत द्रवशීली वात््यමक नේ කवराखद කියලා फिल्තුुර ඉල්लूම් තැम्पतु अंकतुना से उसස් पहले विभाग देना सेको आर्थिकक विद्या एक कोොटස जिस देवनी बहवन्य प्र්‍රශ්नය पहाथद ඇතरीन वाां्य बैंकुුව का වගකීමක් වෙෙස සැලකෙන්නේකා රක්ද කියන එක. පිළතුර එක කාලින හා ඉදිරුම් තැන්පත් තමයි අපට වගකීමක් විජර සලගන්න පුළුවන් වෙන්නේ. හොඳයි දෙදස් දහය ආර්ථක ද්‍ය ප්‍රශ්නපත්‍රය වීම සැලා තියෙනව ශ්‍රී ලංකාව පවතින මානච බැංකෝක ප්‍රධාන කාරයන්කුමක්ද කියලා මේ පිළිබඳව අපි දැන්කතා කලෝතින් ශ්‍රී ලංකා මාාජ්‍ය බංක ප්‍රධානම කාර තමයි මාජනතාවින් තැන්පති ලබා ගෙන ඒවා මුදල් අවශ්‍ය වඇන්ත ලබදීම නැසාහ අත්තිිකරම් ශයෙන් ීට අමතරව ඒජන්සි සේවා සහ ආයෝජන සේවා බැංකු සේවා සැපීමකුත් සිදු කරනවා. මීට අමතර උපේ පොදු උපයෝජතා සේවා සැපීමක් මාාජ බැකවුවනි සිදුරනවා. පොදු උපෝජ සේවා යටතට බැංකු අනරනෙකුත් කිරීම චෙක් පත් කුත් කිරීම යවර ලිපි නිකුත් කිරීම විදේශව මේ ගනිත සඳහහා පහසකොන් සැන්සීම හ ුරක්ෂතාගර පහස්කොන් සැලීම සඳහන් කරන්න පුළුව. ඔබ මේ පැවසූ කාර්භාරයන් කරන්න වානිෂ බැංකුවක් අරමුදල් සපයා ගන්න කොහෙන්දම. ප්‍රධානශේ මාජ බැංකෝක් අරමුදල් සපයා ගන්නේ මහජන් තැපතිතුවලින් මෙ අරමුදල් දේශය වෙන පුළුවන් විදේශී වශයෙන් වන්න පුළුවන්. මී අතර කොටස් නිකතුවක් තුළින් ඔවුන් අමුදල් සම්පාදිනි කරගන්න පුළුවන් එවගේම බැඳුම් කර සහනාය කර. තුලින් ඔවුන්ට අරමුදල් සම්පාධය කර ගන්න පුළුවන් බීට අමතරව අන්තර බැංකු ඒක්ෂණ මුදල් වෙන්න පොලි ොතුලින් ඔවුන්ට අශ්‍ය ත්‍රවශීල වත්කම් ලබාගනීමට හැකිවත් තිබෙනවා. මට අතර මහ බැංකවෙන් අය පහස්කල් ලබාගැීමත් සිද්ධ වෙනවා. ත්‍රී ඩංකාවේ පවතින වානීච බැංකක් නෑයිලම ලබාදීමේදී ප්‍රධාන වශයෙන්ම යොමෝන ශේත්‍ර මොනුවන්දකට පහැදිි කරන්න. ඔ දෙදහස් දහනම වශ්‍ය දිාප බලන්න කොට මාජ බැංකුවක් ප්‍රමුකම නය ලබාදී තිබෙන කර්මාතහා ඉදිකිරීම් ශේත්‍රයට එය සීර හතලය දශම හතරක් වෙනවා. ට අමතරව සේවාආංශය කෙරෙහි සියර විසි අ දශම දෙක නය ප්‍රමාණයක් ඔවුන් යොමු කළ තිබෙනවා ඉතාමතරව පෞද්තිික නෑ අතිිකාරම් බෙත ස වි තුනායි දශම හායකුත්, කෘෂිකාරමික හා දීවර කටයු සඳහහා සිර හත දශම ටක යි ප්‍රමාණයකුත් ලබාදී තිබෙනවා. ැංකවන්ශේ පිරිිඳව අපි කතා කන්නකට අප අසාතිබෙනවා ශ්‍ර ලංකා මහා ැංකෝ තමයි බැංකුකරුවගේ බැංකෝ විදිට. එනි සඔබඩ පුලුවන්ද පිට කිය ශ්‍රී ංකා මහා බැංකෝ කියන්නේ කුමක්ද සහහි මූලි කරමුණු මොනවාද කියලා. ශ්‍රී ලංකා මහා බැංකෝ කියන්නේ ආර්ථික මල ප්‍රතිපත්ය ක්‍රාත්මක කිරීම සඳහා ස්ථාපනකර ඇති ස්වාීන මූල්‍ය ආයතනයක්. දනම හත්ලි මයක පනස අටදර ද පටේ ඇ මයි ්‍ර ලකා මහබැංකු ථාන කළ තිබෙන්නේ ශ්‍රී ලංකා හබැන්ක ප්‍රාර දෙදක් දක්නට ලැබෙනවා. පළමුවැන තමයි ආර්ථික මිල ස්ථයිතාව පවත්වගෙනයම දෙවන තමයි මූල්ල ප්‍රමේ ස්ථයිතාව පවත් වගෙන යා. ශ්‍රීලංකා මහ ැංකුව මූලික වශෙන් සිද් කරන කාරයෙන් පිබඳව දැන් අවධනයොම කරෝති. ශ්‍රී ලංකා මහබැංකුව මූලි ප්‍රතිපත්යහ වෙනවා මීට අමතර මිනිේ අනුපාතික ප්‍රතිපත්ති මෙහවීමකුත් ඔන් සිදු කරනවා. අතද ංත කලමනා කරන වහර මුදල් ෙකුත් කිරීම සහ රාජනාය කළමනා කරනයක් සිදුවවෙන්නේ ශ්‍රී ලංකා මහ ැක්කෝ විසි. මීට අමතරව ප්‍රාදේශ සංවර්ධන වරසහන් ප්‍රාත්ම කරනවා ආර්ථික දැක්ත එක්රැස් කරල්ල බෙදැහරීමක් සිදු කරනවා. සේව අර්ථසාදක අරමුද කළමන කරන ෙවම් පෙවම් පදදිති ්‍යාමන සහ ූලයා අත ්‍යයාමන කිීම, ප්‍රධහන වශ ්‍රීලංක හ ැක ර ල ොලුව. ශ්‍රී ංකා හබැංකු ආශ්‍රේනු නොයි අවස්ථාවලද පපස සස් පෙල. ආර්ථික විද්‍යාව විශය මාලාවේදී අපි ප්‍රශ්න දැකල ති බෙනවා. ඒ පිළිබඳව අපේ සෙසු සිසුවියන්ව දැනුවත් කරෝති. ඔවු දෙදහස් දාාහත අප උසස් පෙල්ල ආර්ථික විද්‍යාව එක කොටසේ. තිස් හතරමන බහවරන්න ප්‍රශ්න තමයි වර්තමාය ශ්‍රී ලංකා මහා බැංකුව, තම මුල්ලි ප්‍රතිපත්්‍යය ක්‍රාත්මක කිරීමේද. මූලි අභි මතාත ලෙස සලකන්නේෙකු මක්ද කියනක. පිළිතුරක් වර්මමා ශ්‍රීලංකා මහබැංකව තම මුූල ප්‍රපත්තය ක්‍රියාත්මකිරීමේද. මුකම අපිමතාත ලෙස සලකන්නේ මැදිිකාලන වශයෙන් උදදාාමනය තනි මැද අගක පවත්ව වගෙන යාම ඒවගේම අපස උසස් පෙල දෙදස් එකුල් හා ආර්ථකිද දෙක පත්‍රය ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රාදේශීය සංවර්ධනය සහ දෙල්දුකම තුරන් කිරීම සඳහා යන අරුණ සඳහා ශ්‍රී ලාංකාේ මහා ැංක වින් ප්‍රියාත්ම කරන ලබ නෑ දීම වලසටහන් තුනුක් නම් කරන්න කියලා අපි ඒ සඳහන් කලොත් ව සපිරි නයයෝජ්‍රමය නව සපිරි නයෝජන ක්‍රමය න් සිද්ධවෙන්න ශුද්‍රහහා කුඩා පරිමාණ ගොවන්ට නයි ලබාදීමක්. දෙවෙන්ව ස්වෑං රැකයා ප්‍රවර්ධන මූලාරම්භක නයයෝජනා ක්‍රමය මින් සිද්ධ වෙන්නේ පිළිගත් වෘතිය පුහුණු ආයතනකින් පුහුව ලැබ තර්ුණු පිරිසවලට නෑ පාස්කොම් සැලසීම. තුන්වැන්න සොශක්ති නයයෝජනා ක්‍රමය මේ ලබා දෙන්න තරව ව්‍යවසායකීන්ටය. මීට අමතරව සවෞභාග්‍යා නයයෝජනා ක්‍රමයක් පවතිනවා ශුද්‍රහ කුඩා ුද්‍ර කුඩා හාමධ්‍ය පරිමාණ ව්‍යවශහකෙන් අරමුණු කරගෙන තමයි මෙම සෞභාග්‍ය නය යෝජනා ක්‍රමයෙන් නය ලබා දෙන්නේ. මිට අමතරව කුඩා පරිමාණ තෘෂි ව්‍යපාර සහභාගිත වැසටහ ක්‍රියාත්මක කරනවා ගොවීන් ගොවි කණ්ඩාෑම්සාහ ගොවි සංවිධාන ඉල්ලක්ක කරගෙන් තමයි මෙම නයි යෝජන ක්‍රමය ක්‍රාත්මක වෙන්නේ.හ අපි බීනට ගැටුවක්න්න පුළුවන් ත්‍රී ලංකා මහාබැංකුව සහ මලෙ වෙලද පොළාතර පවතින්නේ කොයි වගේ සබන්ධතාවයක්ද කියලා. පිද ප හැදි රීම රන්න ළුවන්ද. අප කලින් සදහ ්‍රී ංකා හබැන්ක ්‍රධානම අරමුණු දෙකින් එකක් තමයි, ූල ස්ථයිතාවේ ආරක්ෂා කර ගැනීම. ලැක ගැනීම. ඉති ශ්‍රී ලංකා මහද මැන්ක්කුව එම කාරබාය ිය න නිය නවා. මී ත අතරව ප්‍රතිපති ර චක්ෂන ප්‍රතිපත්තිය සම්පාධන කිරීමක් සිද්ද න ්‍රතිපත් ්‍රියාත්මක වෙන්න මූලි යතන සහ මුල්්‍ය වවැන්දපල හරහා. මීත අතරවා. අවශ්‍ය නීතිමය රාම පිහිටවීම සහ බලපත නිකුත් කිරීම මූල පදිතිට අයත් ප්‍රධාන මූල්‍ය අතර ්‍යාමණය කිරීම ගෙවිම් පියවිම් පතිති අධික්ෂණ කිරීම අවසා අයදන්න ලෙස ක්‍රියාකිරීම තැන්පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්ම කිීම සහ රක්ෂණ හා කොටස් වඳ පල කරිතු සමස්තයක් ලෙස නිරතුරු පරික්ෂකාරයෝ බැලීම සිද දෙ වෙන මේන ඇත්ත ශ්‍රී ලාංකා හා ැක්කුව මූල වදඳ පාතර ඉතාමත් සම රජ සම්න්ධයක් පවතින ලාබර කිය පු. දයි දැ ශ්‍රී ලංකා හා බැංකුව සහ ලපත්‍රලාබ මාණිජ බැංකු පිළිබඳව ස අවිස්තරාත්මකව කතාභාක යන රත වුණා. දැන් නමුත් ඔබ ප්‍රකාශ් කලා මූල්‍ය පද්ති තවත් නොයකුත් මූල්‍ය යතන තියෙන බවට. අපි දැ මේ අනිෙක් මූල්‍ය යතන පිළිබඳව කතා කරන්න බලමු. ඔව බලපත්ලලාබ විශේෂ බැංකු ෙනැපි සඳහන් කරමු එක්දා සමසය අසුවටය අංක තිහ දරන බංක පනත රක ශ්‍ර ංකා හා බැංකම් ලපත්‍රයක් ලබාගෙන ල පපත්ලලා විශෂ ැංකක්ල ්‍රා අත තමයි. පත්ලාේ විශේෂි බැකු එම බලපත්ලාබේ විශේෂිත බැංකු වහනජ බැංකෝකින් වෙනස් වෙන්නේ බලපත්ලලා විශෂත ැංකුවලට මහජතාවක ඉල්ලුම් තැන්පත තන් ජගම ගෙනු බාගනිට හැකිනිසා. ඒ වගේම ඔවුන්ට විදේශ විනිමෙන්වලට අදාළ ගන්දිනවල නිර්තවීමට හැකාවක් නැහැ. අපි ඊට පස වසා බලමු තැන්පතු බාරගන්න අනකුත් මූලය යතන දෙස. බලපත්ලාබී මුදල් සමාගම්. දෙකොලහංක හත්ලස්ික දන්න ද ්‍යප පනතන ශ්‍රී ලංකාව හා ැංකුවේ බලපත්‍ර ලාගෙන ව්‍යාපර කට සිුද්ද කන අයතම ලපත් ලබි මුද සමග කියන්නේ. මෙම මුදල් සමාග මහාජනතාවගෙන් කාලින් හා ඉතරම් තැපතු ලබාගෙන ඒවා නයදීම සහ ආයෝජනය පිණස යදනු ලබනවා. ඊ අමතරව අපට සඳහන් කරන පුළුවන් සමූපාකාර ග්‍රමිය බැංකු පලිඳව. සාමාජකින් හා සාමාජක ොවන මහජනතාවගගේ ඉතුරුම් හා කාලින් තැම්පතු ලබාගෙන ඒවා සාමාජී නයදීමටත් පෙනැත් ආයෝජන සිදු කිරීමටත් සමපාකාර සමිති පනති අර්ති අවස ලැබී තිබෙනවා සකසිරුවම් හා නය ගදි සම්මුපාකාර සමිති අපි කෙටෙන් සන්නස සමි කියල හඳුුවනවා සාමාජිකන්ගේ තැන්ප ස හා කොටස්මිඳ ලබාගෙන සාමාජයකින්ට පමණක් නෑ ලබාදීමට සමුපාකාර සමිති පන්ති අර්ති පිහිටව මූල ආත විශේෂක්තමයි සන්නස සමිති එමතන සකසිරුවම් හා න ගණදිරු සම්පාකාර සමි විදර අපි හඳුුවන්නේ ක බාර විදරපි හඳුන් වන්නේ ආයෝජකින්ද ප්‍රාගධනය කොටස් අලිවි කරලා එසේඒක්රැස් කරගන්න ලබන ආයෝජන අරමුදල තමා ඒක භාරයක් විදරපි සලකන්නේ මෙම ආයෝජන කර මෙම ආයෝජනය අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජනය කරලා උපෙන ප්‍රති ලාබ හි කොටස් මිල්දගත් ඒක බාරහිමෙන් අතර ගිවිසගත්තාකාට වෙදහන ලබනවාඒවගේ වවසායක ප්‍රාග්න සමගම් එම ත බෙන්සි කපිල් කම්පිනිස් කෙලා කොටසක් තිබෙනවා ඔවුන් ද්ධ කරන්නන්නේ ව්‍යාරික සේවා සැපීම නව ව්‍යාපාරිකයගේ ව්‍යාපාර් සඳහා පාගධන අවශිත සපුරාලීම නව ව්‍යාපාර ආරම්භ කිරීම පවතින ව්‍යාපාර ව්‍යපත කිරීම ව්‍යපර පවරා ගැනීම හා මල්දී ගැනීමට අරමද සැපීමම් ආද ප්‍රියාවලියන්. මීට අමතරව බෙඳපුල අතර මැදියන් අපට දක්නට ලැබෙනවා ඔවුන් ගත්තුත් ආයෝජන කළමනාකරුවන් වෙන පුළුවන් ආන්තික සැපෙම්රන් වෙන පුුවන් ප්‍රාලක්ෂණ සමාගම් වෙන පුළුවන් පත්ලබි දල් සරවකර සමගන්න පුුවන්. හොඳයි. අප මෙතෙක් කතාකළ මූලි පද්ධතිය අස්ථායි නෝතති යම් හයකින් ඒ මුළල ආර්ථකට බලපාන පුුවන් බව අපට දැන් පැහදිලි වුුණ. එනිසා අපේ සිසු සිසුවියන්ට කියන පුුවන්ද මූල්ලි පදධතිය ස්ථායිතාවය කොයිවිදිීරද පිබිම් වන්නක ඔව් මූල්්‍යපදධති ස්ථායිතාව පිළිබු වෙන්නේ ආර්ථිකය මූල්ල්‍ය දේශපානිකෝ ගෝලිය වශන් පැන්නනගෙන අභ්‍යන්තරහ ාහිර. බුද හමේය ූල්‍ය පදිතියක නොසල සිතන හැකියක් තියවෙනවා අපට කියන්න පුුවන් එම ලි පදතිය ස්ථයිව පවතින බවට මේ අප පිළිමිපු කර ආකාර කිහිපයක් තිබෙනවා ප්‍රධාන වශයම මූල්්‍ය පදධතියේ පවතින මූල්්‍ය ආයතනවල තිරසාර අකඩ පැවැත්මක් අපට දක්න ලැබෙනවනම් එවැනි අවස්ථාවක අප කියන්න පුළුවන් එම මූල පදතිය ස්ථායිූ පවතින බවට දෙවැ අප කියන්න පුළුවන් බත්කම්බල මිල ගණන් ආර්ථිකය පවතින වත්කම්බල ිල ගණන් බොහෝ විට ස්ථාවර පවතින වනම් දි ච්චාවචනයෙන් තොරව නො පවතිෙනව නං අන්න එවැනි ආර්ථිකයක් මූල්ල පදතියක් ස්ටයිව තියනකිලා අපට අර්ථ දක්වන්න පුළුවන්. ඒවගේම පොලි අනුපාතික පිනිම අනුපාතික ස්ථාාවර තිබවා වන්න පොළ ද්‍රවශීල්තාව කාර්යක්ක්ෂම තිබෙනවා ඒ වගේ මගේවී පිවීමම් පදදිති බිඳ වැටමකින් තොරව අකන්ඩ පවත්ව වගෙනය මක්සිද වෙනවා ඒවගේම මූල්ල ආයතනවල පලදායි අවදානම් කළමනා කරයක් සහ ආයත්ික යහා පාලනයක් පවතිනවා. වෙන මේ ලක්ෂන් දක්කන් ලැෙනව නම් අපට කියන්න පුළුවන් මූල්‍ය පද්ධතිය ස්ථයිව පවතින බවට. හොයිජ මුූල්‍ය පද්තේ ඉතා ඉක්මණ වෙනස් වෙන සොළුයි. එනි අපිට කියන පුළුවන්ද මුූල්්‍යි පද්ධතයේ තියෙන නව ප්‍රවණතාවයන් මොනවාවද කියලා. ඔවුඉදිවරි අපි බාසල්තුන රාම යටතේ අවම තෝන අනුපාතිකය එහමන්තද ලිවරේචි රේශෝ නැත්තං වගේ සුදධ ස්ථයි අනුදල අනුපාතිය ස්ටේබල් ෆනින් රේෂෝ අනුවාද තිෙනවා. ඒ වගේම බාසල් රාමුව යටතේ බලපත්ලාබී බැංකුවක් විසින් බරතබන වත්කම් ප්‍රමාණයට අනුකෝලව පවත්වාගෙන යා යුතු අවම ප්‍රාගධණ අනුපාතිකයන් සහ ස්වාරක්ෂිකින් නීමති කාල රාමතුදී සාර්ථක සපුරගෙන තිබෙනවා. බාසල්තුන රාමුව යටතේ බලාත්මක වූ ද්‍රවශීල්තා ප්‍රමිතින් යටතේ ද්‍රවශීල්තතා අවරනුපාතිකය හැමතතා ලිපිටි කවරේචි රේශෂෝ එක නියමිත කාල් සීමාවතුල්දී සම්පූණ කරෙන තිබෙනවා. සයිබ ර මූල පිළිබඳ ශ්‍රීලාංකිකය පෙර දක්ම ගෝලි සහ ජාතික වශෙන් අපි දෙදහස් දාහනම වර්ෂයේදී දියත් කර තිබෙනවා එවගේම සයිබ සුරක්ෂිතතාවය සහ බැංකු මෙහෙම් කරයුතු ිජිටල් කරණය සම්බන්ධ ප්‍රතිපතිරාමවා කෙටුම්පත් කරලා තිබෙනවා. මීට අමතරව දෙදහස් දහසේ අංක හය දරන්න ශුද්‍ර මූල පනතියේ විදිවිධානවලට යටත්ව ශුද්‍ර මූල ව්‍යාපාර කරගෙන යනු ලබන සමාගම් හතරක් සඳහා ලපත්‍ර ලබාදී බෙනවා ඒවගේ අපි සඳන් කළේතු තවත් කාරණාවක් තමයි මුදල් විසිද්ධි කණය වැලැක්වීම සහ ත්‍රස්තවාදිර මුදල් සැපීම මැඩ පැවැත්වීමේ ට්‍රමෝපායන්ගින් පැවැති දුර්ුවල්තා අවම කර ගැනීමින් ශ්‍රී ලංකාව සාධනීය ප්‍රගතියක් අත්පත් කර ගැනීම මේ හේතුවෙන් ඔක්ටෝබර් මස ශ්‍රී ලංකාව අලු ේකනින් තන් ග්‍රෙලිස්ට ලෙස සලකන මෝල්ල කාඩ සාධක බලකාය අනුකුලතා ලේඛනෙන් ඉවත් කිරීමක් කළ තිබෙනවා මේ ශ්‍රී ලංකාවේ මෝල්ලයේ පාදති විසින් ලබාගත් විශ් විශ්ාර ජයග්‍රහණයක් විදිරට මේ අවස්ථාවේද කියන්න පුළුව ඒවාගේම නාතරතුරු කාර්යංශය මගින් ශ්‍රී ංකා ප්‍රථම් වතාවට නය සඳහා ලකුණු ප්‍රධානය කිරීමේ වැඩ පිරක් හඳනවාදී තිබෙනවා මේක ට්‍රිබ්ට්‍රෙඩට් ස්කෝ වශයෙන් හඳනවා නම් කළ තිබෙනවා සිද්ධ වෙන්නේ මෙම ලකුණ ක්‍රමෙන් සිද්ධ වෙන්නේ ෝක බැංකෝ විසින් ගණනය කර of්බියි බිනිස් ර්ශකයේ නය ලබා ගැනීමේ පහසු සම්බන්ධ දර්ශකයේ වර්ධනයක් ව කිය අපි අපේක්ෂා කරනවා මෙම ප්‍රෙඩිට් ස්කෝ එක හඳනු අදීම තුළින්. ඒවාගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාහයකින් නිකුත් කරන නයිුරකුම් පත් බලගැන්වීම පෝරුව අපි එ පව බෝඩ් කියල කියවාඒ අයිස්තිකොත කිරීමට ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා ඒවාගේම ජාතික ගේෙවම් කවුන්සිල්ලියය විසින් මෝලෙ තාක්ෂණය නැත්තම් ෆින්ටෙක් පළිබඳ වර්ධනයන් සහ බ්ලොක්්ෂයෙන් තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා කමට දෙකක් ස්ථාපනය කර තිබෙනවා මේ අයටතේ ජාතික කිවවාර් කේතික ස්ථාපනය කිරීමටත් මූල තාක්ෂණයක නව හඳුවාදීම් වර්ධනය සඳහ උපකාරී වන පරිසරයක් නිර්මාණ කිරීම සඳහා මෝල තාක්ෂණ නයාමන පරිීක්ෂණ අවකාශයක් ෆින්ටෙක් රෙගලරි සෑන් බොක්ස් කලාපි සඳහන් කරනවා එවැන්නක් ස්ථාපනය කිරීමටත් තු ආරම්භරති බෙනවා ඒවාගේම ශ්‍රී ලංකා මෝලේ වාර්තා කරන ප්‍රිමිතියංකනමේ මෝලි උපකරන ප්‍රමිතිය අපි කෙටින් සඳන්නනවා රිස්න එමැතත අයාරිස්න විදිට දෙදස් දහට වර්ශයේදී මෙම මෝල පකන් ප්‍රමිතිය බලාත්මක වුුණා ශ්‍රී ලංකා මහහා බැංකුව බැංකු සහ මෝලි යතන වෙනුවෙන් බැංකු සහ මෝලි යතන වෙත මමාර්ගෝ මාර්ගෝබ ර්ගෝපදශ සංගහයක් නිකුත් තිබෙන මේ සම්බන්ධී ඒවගේම දෙදහස් දාහත දාහත් අක දොළහදරන්න විදේශීනිීමේ පනත බලාාත්මක වීමත් අපට මූල අංශය තවත් ප්‍රවන්තාවයක් විදිර මෑතකාල ප්‍රවන්තාවයක් විදිර අප දක්වන්න පුළුවන් ඔ ඒගේම අපි දන්න මෑතකාලයේදී කෝවි දහන මේ වසංගතය නිසා මුළු ලෝකයෙන් පීරාවට පත්තරා තියෙන්නේ මූලි පදධතියට මේනිසා නොයකුත් බල පෑම් සිද්ධ වෙන වගේම අපියාහල තින මුූල පදධයෙන් මේ සඳහා නොෙකුත් සහන ලබාධීප අවස්ථාත් තියෙනවා ඒ වගේ මූලෙ පද්ධතියටත් නොයකුත් සහන ලබුණ අවස්ථාවලු තියෙනවා. ඒ පිළිබඳවා අපි දැන්ැකවි සාකච්චා කරෝතිේ ඕ විින්දිවට ඔබනි වැරදි කෝවිD දහන වසගත හමුුවේ මූල්ලද ප අංශය විසින් පාරිභෝගිකීන්ට විත සහන ලබාදී තිබෙනවා ඒ විතරක්ටමේ මූල අංශයයටත් විත සහන ලැබී තිබෙනවා. අපි ඒ පිළිවන් සඳහන් කරතුන්. ොවි ධහන මේ වේශසය නිසා බලපෑමට ලක් වෙච්ච ව්‍යාරසා පුද්ගලින්න්ට නය සහන කායක් එවන් තැත්න ඩෙට් මොරටෝරීම එකක් ප්‍රධානය කර තිබෙනවා. ඒ වගේම කොරනවරි හේතුවෙන් දුෘෂ්කරතාවට පත්වෙච්ච ව්‍යපාරතිබෙනවා පුද්ගලින් ඉන්නවා. ඔවුන් හට සර හතරක වාර්ෂික පොලි අනුපාති යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසකොම් සපයදීම සඳහා ප්‍රතිමූලය පහස්කොම් ස්සේ අමතර මුදල්ලක් ලබා දෙන්න අමතර මුදල් සැපීම සහහා ශ්‍රී ලංකා මහා බැංකුව රජියම කටු කතිබෙනවාඒ වගේම බලපත්‍රලාබී මුදල් සමාගම් සඳහා අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපරාලීම සඳහා ලබාදී ඇති අවසාන දිනය තවත් එක් වර්ෂයකින් දිීර්ග කර තිබෙනවාඒ වගේම අම්බලපත්ලාබී මුදල් සමාගම් සඳහා ක්‍රියා නැවීමට යෝජිත වත්කම් මත බරතැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්ම කනුපාතික භර්ෂයකින් දිරික කරතිබෙනවා වගේ ඒ සමාගම් වල පවත්වාගත යුතු ආවම සංචිත ද්‍රවශීල වත්කම් ප්‍රමාණය අඩුකර තිබෙනවා. ඒවගේම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීල්තා ආධාරක යෝජනා ක්‍රමය යටතේ බලපාත්‍රලාබී මුදල් සමාගම් සඳහා ආධර ලබා දීමේ වැඩසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපි බැංකු අංශ දිස ැලිොත්හෙම දෙදහස් විස වසර අවසාන වෙන විට වැඩිකළ ප්‍රාගිධන අවශ්‍යතාව සපුරාගත යතු තිබ බැංකූ සඳහා එක අවස්්‍යථාව සපරගනම අවසන් දිනීමමත ෙඩ ලයි එක ශ්දකින් දිීර කර තිබෙනවා බැංකු සඳහා व්‍යවස්ථාපත ද්‍රවශීල වත්කම් ගන්නේය කිරීම සඳහා යම් යම් කොන්දේශවලට යාටත්ව ඇත්තැම් වත්කම් ද්‍රවශීල වත්කම් से සැරකන්න අවසර ලබාදිය තිබෙනවා ඒ වගේම ද්‍රවශීලත අආවරන අනුපාතම ලිට කවරේ් ්‍රේෂෝල් කල ෙර හදනවා සහ ශුද්ධ ස්ථයි අනමුද අනුපාතික ෙ ස්ේබල් නනිර්දේශෝ ාර්කර අපි කටින් හඳුනවා මෙම අනුපාත දෙක පවත්වා ග යුතු අවම අවම සර සයා නමුත් එම අවශ්‍යතාවසිට අනුවක් දක්වා පාත හැලන්නටයුතු කල් තිබෙනවා මෙේදී අපි අවධානය ක කැමති මෙේ මෙම ක්‍රියාමාර්ග සියලම අරගින් තියන්නේෙ ඉතා ඉහෙල් සුපරීක්ෂණයක් සහ නිරන්තර වාර්තාකරණයට යටත්ව මීට අමතරව ේශය මූල පදතිය වැඩි වැදගත්කමක් සහිත බැංකු අපි කියෙන ොමස්ික් 시스템ප බ සහ එසේ නොවන්න බැංකු සඳහා පිළිවලින් පදනම් අංක සීයත් පනහත් බැගින් තම ප්‍රාග්ධන සුරකීම සඳහා ඇති අත්‍රික්තයන් එම තැන් කැපිල් කොන්සවශන් බ පහත දැමීමට අවසර ලබාදී තිබෙනවා හොඳයි ඒ පැහැඩිි කිරීමත් සමඟ අද දිනට අපට ලැබී තිබෙන කාලවේලා අවසාන වරවා දදි අප තාම දගත් ാत्रෘකාාවක් ව ්‍රී ංකාව ූල්ල පදතිය සහ. එහි ෑත කාලීන ප්‍රවනතා පළිබඳව තාම දීර්ග වශයෙන් සාකචඡා කර. මේ අපි සාකච්ච කරபு කරුණු ඉදියේද අප സසപෙල ආර්ථක विද්‍ය සඳහප පෙනී සිටින්න දරුදරയන්ට බෙවින් ප്രෝජනවත්වේ യයි අපි ශ්වාස කරනවා. අදදින අපේ සම්පදදායක, S ලංකා මහ බැංකව වි විචක්ෂණතා අධ්‍යන දෙපාර්තමයේන්තුවේ ජයුද්ධන්තනාරයන මහතාට අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ඉදි්‍රියදී පැවැත්වීමට නියමිත අපසු උසස් පෙල විභාගේ සඳහා පෙනී සිටන සියලුවම දු දැරියන්ට තම කඩම විශිෂ්ට ලස ජයග්‍රහණය කිරීමට අආශ්‍ය ශක්තිය දෛර්ය වාසනාව ලැබේවායි කියමින් අපි මෙම වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබ සැමට සුබ දවසක් ආයු අ.